ආයුබෝවන් හැමෝටම Samsung Galaxy M21 phone එකේ කැමරා එක ගැන තමයි අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ. ඉතින් ඒ කියන්නේ මම ඔයාලට examples විදිහට වීඩියෝ එක ඉස්සරහදී පෙන්වන්නම් මේකෙන් ගත්තු photos සහ videos වෙන වෙනම ඔයාලට පෙන්වන්නම්. අතර මේ phone එක YouTube channel එකක් කරන කෙනෙකුට මම වගේ ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඊට අමතරව ඔයත් මේ Samsung Galaxy M21 phone එක ගන්න බලාගෙන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. අනිවාර්යයෙන්ම phone එකක් ගන්න කලින් ගොඩක් දෙනෙක් බලන දෙයක් තමයි phone එකේ කැමරා එක මොන වගේද කියන එක. ඉතින් අද අපි බලමු Samsung Galaxy M21 phone එකේ කැමරා එක මොන වගේද කියලා. මේ phone එකේ back side එකේ අපිට triple camera setup එකක් තමයි බලා ගන්න හම්බ වෙන්නේ. මේකේ main camera එක තමයි අපිට මේකේ මැදින් බලා ගන්න හම්බ වෙන්නේ. මේකේ main camera එකේ අපිට megapixel 48ක් වගේම f2.0 aperture එකත් එක්ක තමයි අපිට මේ කැමරා එක බලා ගන්න හම්බ වෙන්නේ. ඒ වගේම මේකේ උඩින්ම අපිට f2.2 aperture එකත් එක්ක න 5 megapixel depth sensor එකක් බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම තමයි අපිට මේකේ පල්ලෙන්ම 8 megapixel f2.2 aperture එකත් එක්ක න ultra wide lens එකක් බලා ගන්න දෙනවා. මේකේ selfie camera එක ගත්තොත් අපිට මේකේ megapixel 20ක f2.0 aperture එකත් එක්ක න camera එකක් තමයි මේකේ selfie camera එක විදිහට අපිට බලා ගන්න හම් වෙන්නේ. එතකොට අපිට මේකේ තියෙන selfie camera එක, ඒ වගේ මේකේ තියෙන triple camera setup එකත් එක්ක අපිට මේ phone එකේ සම්පූර්ණ camera 4ක් බලා ගන්න තියෙනවා. මේකේ අපිට HD 30fps, Full HD 30fps වගේම 4K 30fps කියන resolution වලින් අපිට videos record කරන්න පුළුවන් පහසුකම අපිට මේ M21 phone එකත් එක්ක හම්බ වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපිට මේකේ video stabilization පහසුකම හම්බ වෙලා තියෙනවා. Video stabilization කියලා කියන්නේ මොකක්ද කියනවනම් අපි හිතමු ඔයාව vlog කරන කෙනෙක් නැත්නම් travel කරන කෙනෙක් එහෙම නැත්නම් ඔයා සාමාන්‍ය පුද්ගලෙක්. එතකොට ඔයා phone එක අරගෙන මේ විදිහට ඔයා ඉස්සරහට මෙහෙම video කරගෙන යනවා. එතකොට ඔයාගේ තියෙන වීඩියෝ එක හෙලවෙනවනේ. මෙන්න මේ හෙලවෙන එක නැති වෙන්න තියෙන ඔප්ෂන් එකකට තමයි අපි කියන්නේ වීඩියෝ ස්ටැබිලයිසේෂන් කියලා. ඉතින් අපිට මේ phone එකෙත් වීඩියෝ ස්ටැබිලයිසේෂන් පහසුකම් දීලා තියෙනවා. ඒක නිසා අපිට පුළුවන් අපි record කරන videos හෙලෙන්නේ නැතුව වීඩියෝ කරන්න. ඔයාලට පේනවා මේ වීඩියෝ එක ගොඩක් හෙලවෙනවා. මම මේ වීඩියෝ එක මේ phone එකෙම තමයි record කරේ. මම බයිසිකල් එකක යන ගමන් මේ විදිහට ෆෝන් එක උඩට කරලා අල්ලගෙන බයිසිකල් එකක යන ගමන් තමයි මේ වීඩියෝ එක රෙකෝඩ් කරේ. ඉතින් ඔයාලට පේනවා මේ වීඩියෝ එක ගොඩක් කියලා වෙනවා. මම ඔයාලට දැන් පෙන්නන්නම් මේකේ අපිට වීඩියෝ ස්ටැබිලයිසේෂන් ඔන් කරලා වීඩියෝ කරලා වෙන වෙනම මේකේ වයිට් ලෙන්ස් එකෙන් සහ මේකේ මේන් ලෙන්ස් එකෙන් වීඩියෝස් දෙකක් මම අරගත්තා. අන්න ඒ වීඩියෝස් දෙකම ඔයාලට පෙන්නන්න. ඒ කියන්නේ වීඩියෝ ස්ටැබිලයිසේෂන් ඔන් කරලා ඉතින් ඔයාලා දැන් දැකපු වීඩියෝ එක ඔයාලා දැක්කා. මම සාමාන්‍ය normal video mode එකකින් තමයි වීඩියෝ කරේ. එතකොට වීඩියෝ එක ගොඩක් දුරට හෙලවෙනවා. ඉතින් මම ඒ විදිහට මේ බයිසිකල් එකේම තව ෂෝට්ස් දෙකක් ගත්තා. ඒ දෙකම ගත්තම මම ස්ටැබිලයිසේෂන් ඔන් කළා වයිට් ලෙන්ස් එකෙන් සහ මේකේ මේන් ලෙන්ස් එකෙන්. මේ තින් මම මේකේ වයිට් ලෙන්ස් එකෙන් ස්ටැබිලයිසේෂන් ඔන් කරලා ගත්ත ෂෝට් එක. ඔයාලට පේනවා වීඩියෝ එක ඉස්සෙල්ලා වීඩියෝ එක වගේ නෙවෙයි. හෙලවෙන ගතිය ගොඩාක් මඩුයි. අතරම නිකන් පහ වෙලා යනවා වගේ තමයි අපිට මේ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ වයිට් ලෙන්ස් එක මෙගාපික්සල් 8ක් නිසා ටිකක් විතර ඩාර්ක් ගතියක් අපිට මේක බලා ගන්න තියෙනවා. නමුත් ඔයාලා පේනවා මේක මේ විදිහට කලර් ක්‍රියේට් කරොත් අපිට ගොඩක් හොඳ වීඩියෝ එකක් ලබා ගන්න පුළුවන්. මේ තින් මේකේ මේන් කැමරා එකෙන් මම ගත්ත වීඩියෝ එක. ඉතින් මේකෙත් මම ස්ටැබිලයිසේෂන් ඔන් කරලා තමයි මේ වීඩියෝ එක රෙකෝඩ් කරේ. එතකොට ඔයාලට පේනවා අර කලින් ලෙන්ස් එකේ අපි වයිඩ් ලෙන්ස් එකේ මෙගාපික්සල් 8ක් තියෙනවා. මේකේ මේන් ලෙන්ස් එකේ මෙගාපික්සල් 48ක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා කලින් වීඩියෝ එකට වඩා ටිකක් විතර ලයිට් වෙලා මේ වීඩියෝ එකේ තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙත් අපිට ඔයාලට පේනවා කිසිම විදිහකින් වීඩියෝ එක හෙලවෙන්නේ නැහැ. ගොඩක්ම හෙලවෙනවා අඩුයි මේ වීඩියෝ එක. දැන් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් මේකේ වීඩියෝ ස්ටැබිලයිසේෂන් මොන වගේද කියලා. සාමාන්‍යයෙන් ඔයා ට්‍රැවල් බ්ලොග් වගේ කරන කෙනෙක් නම් ඔයාට මේ ෆෝන් එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මොකද ඔයා දැන් ට්‍රැවලින් කරන කෙනෙක් නම් අපි හිතමු ඔයා කොහේ හරි ටිකක් උස තැනක යනවා. එතකොට ඔයාගේ ෆෝන් එක අතේ තියාගෙන ඉන්න. එතකොට ඔයාගේ අතෙන් ගොඩක් හෙලවෙනවනේ. අපිට මේ ස්ටැබිලයිසේෂන් පාවිච්චි කරලා වීඩියෝ එක හෙලවෙන්නේ නැතුව ගොඩක් හොඳට වීඩියෝ කරගන්න පුළුවන් මේ M21 phone එකෙන්. ඒ වගේම තමයි අපිට මේකේ slow motion සහ super slow motion කියලා videos slow motion කරලා ගන්න පුළුවන් පහසුකමක් මේ phone එකේ අපිට හම්බ වෙලා තියෙනවා. ඔයාලට මේ videos වලින් මේ phone එකේ slow motion ගැන ගොඩක් ලොකු idea එකක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඔයාලා දැක්ක මේ video එකේ slow motion videos මොන වගේද? එතකොට ඔයාලා දැක්ක මේකේ අපි video stabilization on කරලා ගත්ත videos මොන වගේද කියලා? Normal videos මොන වගේද? ඉතින් මේ දැනුත් ඔයාලට පෙන්නේ මම මේකෙන් ගත්ත video skip එකක්.
ඉතින් ඔයාලට මේකෙන් හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් අත්‍තරම මේ ෆෝන් එක ගන්න ඉන්න කෙනෙක් නම් ඔයාටත් ඔයත් මුතරම මේ වගේ රුපියල් 30000ත් 40000ත් අතර වගේ ගානක ෆෝන් එකක් ගන්න ඉන්න කෙනෙක් නම් මම නම් හිතනවා මේ ෆෝන් එක වලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒ වගේ මුදලක තියෙන හොඳ ෆෝන් එකක් කියලාත් මට කියන්න පුළුවන්. ඉතින් මේකේ වීඩියෝ ක්වොලිටි එක මොන වගේද කියලා ඔයාලට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් මම දැන් පෙන්නපු වීඩියෝස් වලින්. ඒ වගේ තමයි මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ Samsung Galaxy M21 කියන මෙන්න මේ ෆෝන් එක මම පාවිච්චි කළා. අපි දැන් කතා කරමු Samsung Galaxy M21 ෆෝන් එකේ ෆොටෝස් මොන වගේද කියලා. මේ තියෙන්නේ මම මේකේ මේන් කැමරා එකෙන් ගත්තු ෆොටෝ එකක්. ඉතින් එතන ඉඳලාම ෆෝන් එක හොලවන්නේ නැතුව වයිට් ලෙන්ස් එකට මාරු කරලා මේ තියෙන්නේ වයිට් ලෙන්ස් එකෙන් ගත්ත ෂොට් එකක්. ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් මේකේ මේන් කැමරා එකේ සහ වයිට් ලෙන්ස් එකේ තියෙන වෙනස. ඉතින් චුට්ටක් විතර මේන් කැමරා එකට වඩා වයිට් ලෙන්ස් එක චුට්ටක් විතර ඩාර්ක් ගතියක් තියෙනවා. මොකද මෙගාපික්සල් 8ක කැමරා එකක් නෙමෙයි මේකේ තියෙන්නේ වයිට් ලෙන්ස් එක. ඉතින් හැබැයි මේකෙන් ගොඩක් ලොකු ප්‍රදේශයක් අපිට අහු කරගන්න පුළුවන් මොකද මේකේ වයිට් ලෙන්ස් එක පාවිච්චි කරලා. ඉතින් ඔයාලට මේ ෆොටෝ දෙකෙන් වගේම මේ දැන් මම පෙන්නන ෆොටෝස් වලින් මේකේ මේන් කැමරා එක සහ වයිට් ලෙන්ස් එක අතර තියෙන වෙනස, ඒ වගේම මේකේ තියෙන වයිඩ් ලෙන්ස් එක මොන වගේද කියලා ඔයාලට මේ ෆොටෝස් වලින් ගොඩක් ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මේ තියෙන්නේ මේකෙන් මම ගත්ත පෝට්‍රේට් ෂොට්ස් කීපයක්. ඇත්තට මේකේ ෆොටෝස් ගැන නම් අපිට කතා කරන්න දෙයක් නැහැ ලොකුවටම. වරදක් කියන්න නැහැ මේකේ ෆොටෝස් ගැන. ඔයාලට මේ දකින පෝට්‍රේට් ෆොටෝස් වලින් මේකේ පෝට්‍රේට් ෆොටෝස් මොන වගේද කියලා ඔයාලට ගොඩක් හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම තමයි මේකේ මෙගාපික්සල් 48ටම දාලා අරගත්තු ෆොටෝස් තමයි ඔයාලා දැන් දකින්නේ. ඉතින් ඔයාලට පේනවා ගොඩක් හොඳ ෆොටෝස් මේ M21 ෆෝන් එකේ මේන් කැමරා එකෙන් ගත්තු ෆොටෝස්. ඇත්තටම කිසිම විදිහකින් එඩිට් නොකරපු ඔරිජිනල් ෆොටෝස් තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් ඔයාලට තේරෙනවා ගොඩක් හොඳ තත්ත්වයක මේකේ ෆොටෝස් තියෙනවා. ඒ වගේ තමයි මේකේ මෙගාපික්සල් 48ට මේ 48 මෙගාපික්සල් වලට අමතරව මම අරගත්තු අනිත් ෆොටෝස් තමයි ඔයාලා මේ විදිහට දකින්නේ. ඉතින් ඔයාලට අනිවාර්යයෙන්ම ඔයාලා Samsung Galaxy M21 ෆෝන් එක මිල දීලා ගන්න ඉන්න කෙනෙක් නම් සමහර විට ඔයත් මම වගේම YouTube channel එකක් කරන කෙනෙක් නම් නැත්නම් ඔයත් YouTube එක කරන කෙනෙක් වෙනවා කියන අපි තුමු ට්‍රැවලින් vlog වගේ දේවල්. එතකොට ඔයාට ඇත්තටම ඔයා ලොකු මුදලක් වාගත්තේ නැත්නම් රුපියල් 35000ක් 40000ක් වගේ මුදලකට ගන්න තියෙන ෆෝන් එකක් නම් ඔයා හිතාගෙන ඉන්නේ. ඇත්තටම මම නම් ඔයාට අනිවාර්යයෙන්ම කියනවා මේ ෆෝන් එක ගන්න. ඔයාට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. මොකද මේකේ මේන් කැමරා එකේ අපිට මෙගාපික්සල් 48ක් බලාගන්න තියෙනවා. ඒ වගේම වීඩියෝ ස්ටැබිලයිසේෂන් පහසුකම් තියෙනවා. අන්න ඒ දේවල් එක්ක ඇත්තටම YouTube channel එකක් කරන කෙනෙකුට ගොඩක් ප්‍රයෝජනවත් වෙන ෆෝන් එකක් කියලා මට මේ M21 ෆෝන් එක ඔයාලට කියන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ selfie camera එක ගැන මම ඒ තරම්ම දේවල් ලොකුවට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා දන්නවා මෙගාපික්සල් 20ක selfie camera එකක් f2.0 aperture එකත් එක්ක යන. ඉතින් මේකේ මම ගත්ත ෆොටෝස් තමයි ඔයාලා මේ දකින්නේ. මේකේ selfie camera එකේ චුට්ටක් විතර natural ගතියෙන් එහාට ගියපු චුට්ටක් විතර වෙනස් වගේ වෙලා තමයි අපිට මේ ෆොටෝ එක බලා ගන්න හම්බ වෙන්නේ. ඇත්තට මේක ලොකු ගැටලුවක් නැහැ මේ ෆොටෝස් වල. ඉතින් ඔයාලට පේනවා සාමාන්‍යයෙන් දැන් මේ ඉන්න විදිහටම වඩා ටිකක් විතර වෙනස් වෙලා තමයි මේකේ selfie camera එකෙන් ගත්තාම පේන්නේ. ඒක ඇත්තරම එහෙම බැලු බැලමට කාටවත් එක හොයාගන්න අමාරුයි. ඉතින් ඔයාලට මම හිතනවා අද වීඩියෝ එකෙන් කතා කරපු දේවල් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් Samsung Galaxy M21 ෆෝන් එක මේ වෙනකොට අපිට ශ්‍රී ලංකාව මිල දීලා ගන්න තියෙනවා. ඇත්තම 2020 රිලීස් වෙච්ච ෆෝන් එකක් M21 කියලා කියන්නේ. ඉතින් ඇත්තරම ආයෙත් මම කලිනුත් කිව්වා YouTube channel එකක් කරන කෙනෙකුට ගොඩක් ප්‍රයෝජනවත් වෙන ෆෝන් එකක්. ඉතින් ඔයාලට ඒ ගැන හොඳට අයිඩියා එකක් ලැබෙන්නේ නැති මම පෙන්නපු වීඩියෝස් වලින් සහ ෆොටෝස් වලින්. ඔයාටත් මේ වගේ වැදගත් වෙන වීඩියෝස් මම මගේ channel එකේ upload කරපුව ගමන් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න ඕන. ඔයාට කරන්න තියෙන්නේ ගොඩක්ම පුංචි දෙයක්. මේ වීඩියෝ එකට පල්ලෙන් තියෙනවා subscribe කියලා බටන් එකක්. මේ වෙනකොට මම සමහරවිට subscribe කරලත් ඇති. ඉතින් subscribe කරලා නැත්නම් දැන්ම මාව subscribe කරලා bell icon එකක් තියෙන මෙතන bell icon එකේ all කියන එක දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් upload කරපු ගමන් ඔයාගේ ළඟට notification එකක් ගෙන්න ගන්න පුළුවන් වෙන නිසා. ඉතින් ඒ වගේ තමයි මේ ෆෝන් එක ගැන මේ ෆෝන් එකේ කැමරා එක ගැන තව දැනගන්න තියෙන දේවල්. ඒ වගේම ඔයා දන්න දේවල්. ඔයාට තව මේ ගැන දැනගන්න තියෙන හැම දෙයක්ම පල්ලෙන් තියෙන comment section එකෙන් comment කරන්න, වීඩියෝ එකට කැමති නම් like කරන්න මතක කරන්න එපා. මේ දවස්වල රුපියල් 35000ට 40000ක් වගේ මිල ගන්න වලට ෆෝන් එකක් ගන්න ඉන්න යාළුවෙක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම යාළුවට බලන්න වීඩියෝ එක share කරන්න මතක කරන්න එපා. ඉතින් අපි එහෙනම් මේ වගේම මීටත් වඩා ගොඩක් ප්‍රයෝජනවත් වෙන දෙයක් අරගෙන ගොඩක් වැදගත් වීඩියෝ එකක් අරගෙන ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බෙමු.